Sony, wasarito na kabagat kima samtis singawitin mapamanay. ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම සිනමා අධ්‍යක්ෂවරයෙකුද වෙන රොයි ද සිල්වා මහතා ඉක්ුත් සෙනසුරාදා රාත්‍රියේ හෘදයාබාධයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභව ප්‍රාප්ත වුණා. ඒ මහතාගේ දේහය කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබූ අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ රාත්‍රියේ සිටම පූජ්‍ය පක්ෂයේ දේශපාලනඥයින් කලාකරුවන් ඇතුළු බොහෝ පිරිසක් පැමිණියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද රොයිද සිල්වා මහතාගේ දේහයට අද අවසන් ගෞරව දක්වනු ලැබුවා. ඔහුගේ අභාවය පිළිබඳව අපි දැඩිසේ බලවත්සේ ශෝකයට පත් වෙනවා, කනගාටුවට පත් වෙනවා. එතුමා කලා ශාස්ත්‍රයේ, සංස්කෘති ශාස්ත්‍රයේ, චිත්‍රපට ශාස්ත්‍රයේ දැක්වූ දක්ෂකම්, හැකියාවන්, නිර්මාණශීලී භාවය සහ ඒ කැපවීම අපි ඉතාමත්ම අගය කරනවා. ඒ ආදර්ශයේ අද සිටින නව පරපුරට විශේෂයෙන්ම ගත හැකි මඟ පෙන්වීමක් විදිහටයි මම දකින්නේ. දක්ෂ කලාකරුවෙක් නළුවෙක් මෙම අපේ කනගාටුව ඇත්තසම ප්‍රකාශ කරනවා. ඒක ලොකු පාඩුවක් ඔබේ මරණේ. ඊස්ටර දැනෙන චරිතයක් මේ. එතුමාට නිවන් සුවත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ සුන්දර සිනමාවේ අපට ඉතුරු වෙලා හිටපු ආකර්ෂණීය ප්‍රවීණයා, අපි හැමෝම ආදරය කරපු රෝයි අයියා අද අපෙන් නික්ම යනවා. රෝයි අයියා නැති පාඩුව අදටත් දැනෙනවා, ඉදිරියට තව දැනෙයි. අනතුරුව රොයිද සිල්වා කලාකරුවාණන්ගේ දේහය අවසන් කටයුතු සිදු කිරීම සඳහා බොරැල්ල කනත්ත වෙත ගෙන යනු ලැබුවා. රජින් ප්‍රේමදාස ඇමතිතුමා එතුමන්ගේ ජාතික මෙහෙවර සලකලා නිවාසයක් ප්‍රදානය කරන්න ජාතියේ උපහාරයක් ලෙස පිරිම නමන බව මේ මොහොතේ සඳහන් කරන්න එතුමා පෞද්ගලිකව පිළිගන්නවා. මෙරට සිනමාවට අනුපමේය සේවයක් සිදු කළ රොයිද සිල්වා නම් සිනමාවේදියා ඉන් අනතුරුව සිනමා ලොවම හඬවමින් දැයින් සමුගත්තේ හෙළ සිනමාවට යළි පිරවිය නොහැකි හිඩසක්ද ඉතිරි කර තබමි. ඇසිපිය යට සැඟවෙන්නේ සිහින ලොවේ පමු වෙන්නේ.